සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මිනිස් රූපයකට කොහොමද මුහුණක් යොදන්නේ කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්න කොහොමද ප්‍රකාශන චිත්‍රයක මානව ඉරියව් ගලපලා අඳින්නේ කියලා. ඉතින් මේකෙදි මම කියලා දෙන්න යන්නේ මේ මානව ඉරියව් වලට උචිත වෙන විදිහට කොහොමද මුහුණක් අඳින්නේ කියන එක. ඉතින් මේකෙදි පිරිමි අය ඉන්නවා, ගැහැණු අය ඉන්නවා, ඒ වගේම වැඩිහිටි අය, කුඩා ළමයි, මේ වගේ අයට කොහොමද අපි මුහුණක් යොදන්නේ. අපිට දැන් ගොඩක් වෙලාවට මිනිස් ඉරියව්වට මුහුණක් යොදවම තමයි ඒකේ නා කවුද කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන විදිහට මිනිස් රූපයක් අඳිනකොට ඔයාලා දැනගන්න ඕනේ මිනිස් රූපක ඇස් කොහොමද පිහිටන්නේ, නහය, කට, කන වගේ ඒවා කොහෙද පිහිටන්නේ කියන එක හරියටම දැනගෙන හිටියොත් ඔයාලට ඉතාම පහසු වෙනවා මේ මිනිස් රූප වල මුහුණ ගොඩනගන්න. ඉතින් මේකෙදි මම ඉතාම සරලව තමයි ඔයාලට කියලා දෙන්නේ. නමුත් මේ මිනිස් මුහුණක් කියන්නේ ගොඩක් සංකීර්ණ දෙයක් අපිට අඳින්න. ඒ කියන්නේ ගොඩක් දේවල් දිනවා අපි දැනගන්න ඕනි කරුණු. ඉතින් මේකෙදි මම ඔයාලට වැදගත්ම වෙන්නේ, ඒ කියන්නේ ඔයාලට ඉස්කෝලේදී ප්‍රකාශන චිත්‍රයකට අඳින්නකොට මුහුණක් කොහොමද අඳින්නේ කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒකෙදි සරලව තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වගේ අපි මුලින්ම රවුමක් ඇඳ ගන්නවා. ඉතින් ඔයාලටත් කොලයක් පෑනක් තියෙනවා නම් මම මේ කියලා දෙනකොටම ඇඳලා බලන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට පැහැදිලි වෙයි කොහොමද මේ අපේ මුහුණේ තියෙන අවයව පිහිටන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒක කොටස් තුනකට වෙන් වෙනවා. ඔයාලට පේනව ඇති මම මුලින් ඇඳපු ලොකු රවුම වගේ භාගයක ප්‍රමාණය තමයි අර පුංචි රවුම ඇඳගත්තේ. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙනවා කොහොමද මේකේ ඇස් පිහිටන්නේ කියලා. ඉතින් ඇස් දෙක අතර මැද කොටසක් තියෙනවනේ, ඒ කියන්නේ අපේ නහය පිහිටන ස්ථානය. මම මෙන්න මේ විදිහට ඉරක් ඇඳලා පෙන්නන්නම්. දැන් අපි හිතමුකෝ මේ ඉර මැද්දේ තමයි නහය පිහිටන්නේ මෙන්න මේ විදිහට. නහය අග කොටස මෙන්න මේ විදිහට පිහිටනවා කියලා හිතන්නකෝ. ඉතින් මේ ඇස් දෙක පිහිටන්නේ මේ නහය දෙපැත්තේනේ. නහයේ මුල කොටසේ දෙපැත්තේ තමයි ඇස් දෙක පිහිටන්නේ. එතකොට මෙන්න මේ ඇස් දෙක අතර මැද කොටස ප්‍රමාණය අපේ ඇහැක ප්‍රමාණය වෙනවා කියන එක ඔයාලා දැනගන්න ඕනේ. ඉතින් එතකොට හොඳ අවබෝධයෙන් මේ ඇස් දෙක අතර මැද කොටස ගත්තාම, කියන්නේ අපි අඳිනකොට තවත් ඇහැක පරතරයක් මෙන්න මෙතන ඉතුරු කරන්න ඕනේ. ඉතින් ඔයාලට කණ්ණාඩියක ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් මම මේ කියන දේවල් හරිද කියලා බලාගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මේ කියන දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් නියතයක් වශයෙන් මෙන්න මේ ඇස් දෙක අතර මැද පිහිටන කොටස තමන්ගේ ඇහැක ප්‍රමාණය ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ අපි අර උඩ මැද හරියෙන් ඇඳපු ඉරේ අපේ ඇහි බඹ ඇඳ ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඇහැයි නහයයි පිහිටන්නේ. ඉතින් ඊට පස්සේ අපි කට ඇඳොත් මෙන්න මේ ඇහේ බබා කියලා කියනවනේ අපේ කළු ඉංගිරියාව තියෙන්නේ. කළු ඉංගිරියාවට පහලින් මෙන්න මේ වගේ සලකුණු කරගෙන මේ වගේ ආකාර ගත්තාම තමයි අපිට කට ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ කටේ දෙපැත්ත පිහිටන්නේ ඒ කළු ඉංගිරියාවල් වලට පහළින්. කියන්නේ අපි ඉස්සරහා බලාගෙන ඉන්නකොට, කෙලින්ම ඉස්සරහා බලාගෙන ඉන්නකොට කළු ඉංගිරියාවට හරියටම පහළින් තමයි කටේ දෙකලවර පිහිටන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මූණි හැඩය ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඇඳගත්තනේ අර බෙදාගත්ත කොටස් තුනේ මැද කොටස තියෙනවනේ, ඒ කොටසේ තමයි කන පිහිටන්නේ. ඒ කියන්නේ ඇහේ ඉඳලා නහයේ අග කෙළවර තියෙනවනේ, එන්නේ ඒ ප්‍රමාණයට තමයි කන් දෙක පිහිටන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ කියන දේවල් ඇත්තද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මිනිස් මුහුණ ඇඳගන්නේ. බෙල්ල ඇඳගත්තට පස්සේ අපිට ඊට පස්සේ තියෙන අඳින්න කොණ්ඩය. ඉතින් මෙන්න මේ කියන විදිහට මූණක් ඇඳගත්තට පස්සේ අපිට කොණ්ඩයෙන් මේක කාන්තා රූපයක්ද, පිරිමි රූපයක්ද, එහෙම නැත්නම් වයසක රූපයක්ද, එහෙම කියලා මෙන්න මේ කොණ්ඩෙනුත් අපිට සකස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි වයසක රූපයක් නම් අපිට මේකේ මූණේ ඉරියව් වෙනස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන විදිහට ඔයාලට මිනිස් රූපෙක ප්‍රධාන කොටස් ටික පිහිටන විදිහ ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට අමතක වෙනවා නම් කොලේක සටහන් කරගන්න.
ඉතින් මම ඊට පස්සේ ඔයාලට කියලා දෙනවා කොහොමද මිනිස් මුහුණ ඉතාම සරලව අඳින්න කියලා. ඉතින් මම මෙතෙන්දි කියලා දුන්නේ මේ මුහුණේ තියෙන කොටස් ටික පිහිටන විදිය විතරයි. තව ඉස්සරහට මම ඉතාම සරලව අඳින විදිය කියලා දෙනවා. ඒ වගේම කකුල් පිහිටන විදිහත් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු දැන් පැත්තට ඉන්න කෙනෙක්ගේ කොහොමද මුහුණ පිහිටන්නේ කියලා. ඉතින් අර විදිහටම අපි බෝල දෙකක් ඇඳ ගන්නවා. ලොකු බෝලයක් ඇඳලා ඒ බෝලේක භාගික ප්‍රමාණය තමයි පුංචි බෝලයක් විදිහට ඇඳගන්නේ. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ඩොට් කියලා ඔයාලට පැහැදිලි වෙන්න තමයි දැන් පැත්තට හැරිලා ඉඳියත් අපිට අර කලින් කියපු ප්‍රමාණවල වලටම තමයි අපේ මූණ ඇඳගන්න ඕනේ. ඉතින් එතකොට මෙන්න මෙහෙම තමයි පැත්ත හැරිලා ඉන්නකොට මුහුණක් අඳින්න දල සැකස්ම අඳගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ නහය ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර කලින් ඇඳගත්ත මැද කොටස තමයි නහය ඇඳගන්නේ. ඊට පස්සේ නහයට පහලින් මේ විදිහට කට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ නිකට ඇඳලා මෙන්න මේ විදිහට ඇහැ තියෙනවනේ අපි කිව්වා අර ලොකු රවුමි මැද බෙදාගත්ත තැන ඉරට චුට්ටක් පහලින් තමයි ඇහැ පිහිටන්නේ. ඊට පස්සේ අපි මෙහෙම ඇහැ යොදා ගන්නවා, ඇහි බඹ අඳිනවා. ඊට පස්සේ කන් දෙක පිහිටනවා කිව්වා ඇස් වල ඉඳලා නහයේ අග කොටස ගාවට එනකම්, නහයේ තුඩු ගාවට එනකම් කන පිහිටනවා කියලා කිව්වා. ඉතින් ඒකත් මේ විදිහට ඇඳගත්තට පස්සේ අපිට මේ රූපයට කොණ්ඩයක් යොදලා සම්පූර්ණ කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මම කිව්වනේ මීට වැඩිය ලේසි විදිහට අඳින්න කියලා දෙනවා කියලා. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති අපරාධිනේ මේ ටික බලන්න ලේසි විදිහට අඳින එක බැලුවා නම් ඇතිනේ, ඒ විදිහට කියලා දුන්නා නම් ඇතිනේ කියලා. නමුත් ඔයාලා මතක තියාගන්න ඕනේ ලේසි විදිහට අඳින්න පුළුවන් වෙන්නේ මේ වගේ සංකීර්ණ දේවල්, ඒ කියන්නේ අපේ මුහුණේ තියෙන කොටස් ටික පිහිටන්නේ කොහොමද කියලා අපි හරියටම දැනගෙන හිටියොත් විතරයි. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක දැනගෙන ඉවර වෙලා තමයි අපි ලේසි විදිහට අඳින්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා තමයි මම මේ විදිහට ඔයාලට අඳින්න කියලා දෙන්නේ. ඉතින් මේකෙදි මෙන්න මේ හැඩතලයේ තමයි අපි මතක තියාගන්න ඕනේ මිනිස් මුහුණක් අඳිද්දී. පැත්තට හැරිලා ඉන්නවා නම් මෙන්න මේ විදිහට තමයි අපි මතක තියාගන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපිට ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට මුහුණ ඇඳගන්න පහසුවෙන් පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙදි මෙන්න මේ විදිහට මැදින් බෙදුවාම ඇස් දෙක පිහිටන්නේ කොහෙද, නහය පිහිටන්නේ කොහෙද, කට පිහිටන්නේ කොහෙද කියලා කලින් අපි අර රවුමය ඇතුලේ බෙදාගත්ත කොටස් හරියටම මතක තියාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි නිවැරදිව අපිට මුහුණ ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දේත් කියන්න ඕනේ ඔයාලා ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට මෙච්චර ලොකුවට රූප අඳින්නේ නැහැනේ. ඒ කියන්නේ ඔයාලට දෙන කොලේ ප්‍රමාණයට අනුව රූප කිහිපයක් අඳින නිසා ගොඩක්ම පුංචිවට තමා මුහුණ ඇඳෙන්නේ. ඒ නිසා තමයි මම මේ සරල විදිහට ඔයාලට කියලා දෙන්නේ. ඉතින් ඔයාලා කැම්පස් එකකට යනවා නම් ගොඩක් දේවල් තියෙනවා මේ මිනිස් මුහුණක් අඳිනකොට ඉගෙන ගන්න. ඉතින් පාසලේදී ඔයාලා අඳින ප්‍රකාශන චිත්‍රවලට ඒ තරම් විස්තර යොදලා මිනිස් මුහුණක් අඳින්න අවශ්‍ය නැහැ. ඒකෙදි ඔයාලගේ පාසලේ අඳින ප්‍රකාශන චිත්‍රයකින් බලාපොරොත්තු වෙන්නේ ඒ අවස්ථාවට උචිත මානව ඉරියව් ඇඳීමයි, ඒ කියන්නේ ඒවට උචිත විදිහට වර්ණ කිරීමයි කියන දේ නිසා ඔයාලා සරලව මිනිස් මුහුණක් ඇඳගන්න පුළුවන් වුණොත් හොඳටම ඇති. ඉතින් ඊළඟට බලමු අපි මෙන්න මේ මිනිස් මුහුණ තව පුංචි කරලා කොහොමද අඳින්නේ කියලා. ඉතින් මේ වගේ රවුමක් ඇඳගෙන යටට මෙන්න මේ වගේ මූණ හැඩයම ඇඳගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇඳලා හොඳටම පුරුදු වුණාට පස්සේ මේ වගේ සම්පූර්ණයෙන්ම අපිට මුහුණ ඇඳගන්න පුළුවන්. ඉතින් ඔයාලා පුරුදු වෙනකොට අනිවාර්යෙන්ම මෙන්න මේ කියන පළවෙනි රූපේ විදිහට ඇඳගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා පුරුදු වුණාට පස්සේ මේ වගේ දෙවෙනි රූපේ විදිහට ඇඳගන්න. ඒ වගේම තමයි ඔයාලා ඇස් පිහිටන විදිහ, නහය, කට පිහිටන තැන් මේ විදිහට ඉරි ඇඳලා ලකුණු කරගන්නත් ඕනේ. ඉතින් මම දැන් ඇඳපු රූපේ බලන්නකෝ. ඒකත් සම්පූර්ණයෙන්ම පැත්තට හැරලා ඉන්න මූණ, කිසිම ගැනේ රවුම් දෙකක් ඇඳගත්තේත් නැහැ, කොටස් වෙලට වෙන් කරනවා. නමුත් මූණේ හැඩේ ඇඳගන්නවා කලින්ම. ඉතින් දෙවනියට ඇඳපු රූපෙත් බෝලයක් ඇඳලා මම ඇඳේ. ඉතින් මෙන්න මේ කියන දේ තමයි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මම තව එකක් මේ විදිහට ඉස්සරහට අඳින්නම් මුහුණක්.
ඒකේ රවුම ඇඳලා පහලින් කොටසක් දැම්මා. ඒ වගේම තමයි මේ පැත්තට හැරලා ඉන්න එකෙත් බෝලේ ඇඳලා යට කොටස ඇඳගත්තා. නමුත් යටට අපි බෝලයක් අඳින්නේ නැහැ. කියන්නේ මූණේ හැඩයම තමයි ඇඳගත්තේ. හරි. අපි දැන් බලමු මේ කොටස් ටික අපි බෙදාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඇහැ පිහිටන්නේ මේ ඉරේ කියලා ඇහැ ඇඳින ඉර වෙනම සටහන් කරගන්න. ඊට පස්සේ ඔයාලා දන්නවා නහය බෙදෙන්නේ කොහොමද කියලා. අර ලොකු රවුම ඉවර වෙන තැන තියෙනවනේ. අන්න එතෙන්දි තමයි නහය දාන්න ඕනේ. ඒ වගේම තමයි නහයට චුට්ටක් පහලින් අපි කට අඳිනවා. ඉතින් නහය අඳින්දි මෙන්න මේ වගේ අඳින්න. ඉතින් එහෙම අඳින්න නැත්තම් මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන්. එහෙමත් නැත්තම් මෙන්න මේ වගේ පැත්තට හැරිලා ඉන්න නහයක් අඳින්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාලා මූණ අඳින පැත්ත අනුව තමයි ඇඳ ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ වගේ අර කළු ඉංග්‍රියාවට යටින් ඩොට් දෙකක් තියලා කට ඇඳ ගන්න තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම පහසෙන්ම ඇඳගත්තා. ඊට පස්සේ ඇහැයි නහයේ අග කොටසයි පිටින තැන කන් දෙක ඇඳගත්තා. මූණ මෙන්න මේ විදිහට සම්පූර්ණ කරගත්තට පස්සේ කොණ්ඩයක් ඇඳගෙන මම රූපේ සම්පූර්ණ කරගන්නවා. ඉතින් ඔයාලට පේන්නේ නැති හරිම පහසුයි මේ විදිහට මුහුණක් අඳින්න. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලන හැමෝටම මිනිස් මුහුණක් අඳින් පස්සේ අඳින්න පුළුවන් කියන එක. ඉතින් මම එහෙම කිව්වයි කියලා ඔයාලා වීඩියෝ එක බලලා අඳින්නේ නැතුව ඉන්න එපා. ඔයාලා වීඩියෝ එක බලලා අඳින්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන එකෙන්ම තමයි ඔයාලගේ හැකියාව වර්ධනය වෙලා ඔයාලට මිනිස් මුහුණක් පහසුවෙන් ඇඳගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මුහුණ ඇඳලා පස්සේ ඔයාලට වයසක කෙනෙක් නම් මුහුණ රැලි වැටලා තියෙන තැන් මතු කරන්න පුළුවන්, රැවුල් දාන්න පුළුවන්, කාන්තාවක් නම් විවිධ විදිහට කොණ්ඩ මෝස්තර දාන්න පුළුවන්. ඒවා අවබෝධයෙන් ඔයාලා සකස් කරගන්න ඕනේ දේවල්. ඉතින් මූලිකම දේ තමයි මේ කියන නහය, කට, කන කොහෙද පිහිටන්නේ කියන එක ඔයාලා අවබෝධ කරගන්න එක. ඉතින් එහෙම අවබෝධයක් තිබුණට පස්සේ ඔයාලට පුළුවන් ඉතාම ඉක්මනින් මේ වගේ මිනිස් මුහුණු ඇඳගන්න. ඉතින් වයසක කෙනෙක් කෙනෙකුට මෙන්න මේ වගේ කණ්ණාඩියක් දාලා, කොණ්ඩේ පොඩ්ඩක් දාලා, කියන්නේ තට්ටේ පේනවනේ, එයාලගේ ඒ වගේ ඇඳගන්න පුළුවන්. එතකොට මේ වගේ විවිධ විදිහට ඇඳහම තමයි ඔයාලට චිත්‍රය ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ කොච්චර හොඳට මේ මිනිස් රූප, මිනිස් මුහුණු ඇඳගත්තත් වැඩක් නැහැ, හරියට පාට කරගන්න බැරි නම්. ඉතින් ඒකත් මම දවසක කියලා දෙන්නම් කොහොමද මේ මිනිස් මුහුණක් පාට කරගන්නේ කියලා. ඉතින් ඒකත් හරිම වැදගත් වෙනවා. අපි කොච්චර ලස්සනට ඇඳගත්තත් අපිට පාට කරගන්න බැරි වුණොත් හරියට අපේ චිත්‍රය කැත වෙනවා. ඉතින් ඔයාලට අත්දැකීමුත් ඇති. ඉතින් මාත් ඒ දේ දන්න නිසා තමයි ඔයාලට කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ ඇස් අඳිනකොට නිකන් සරලව ඇඳගන්න. ඔයාලට පේනවා ඇති මම ගොඩක් ඇස් මේ කොහොමද පිහිටන්නේ ඒවා ගොඩක් ඇඳගන්න නැහැ. නමුත් මිනිස් රූපේ හරියට ඇඳගන්න පුළුවන්. ඉතින් ඒකෙදි මෙන්න මේ වගේ මම පෙන්නන්නම් ආයමත් පාරා කොහොමද ඇඳගන්නේ කියලා. මේ වගේ සරලව ඇස් දෙක අඳින්න. ඊට පස්සේ නහය මේ විදිහට සරලව අඳින්න. ඇහි බඹ දැම්මා. ඊට පස්සේ කටත් මේ විදිහට ඉරි කෑලි දෙකක් වගේ අඳින්න. මේ විදිහට ඇඳගත්තාම ඔයාලට ඕනම රූපයක් පහසුවෙන්ම ඇඳගන්න පුළුවන් වෙනවා. තවත් කාරණයක් තමයි මේ මූණු එකම ප්‍රමාණයට අඳින්න අවශ්‍ය නැහැ. මොකද මහත මිනිස්සු ඉන්නවා, කෙට්ටු මිනිස්සු ඉන්නවා, පුංචි ළමයි ඉන්නවා. එයාලට උචිත විදිහට මේ මූණේ හැඩේ වෙනස් කරගන්න ඔයාලට පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපි ආයෙමත් පාරක් බලමු. අපි අවසානයට අඳින්න ඕනේ මෙන්න මේ හැඩේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට මෙන්න මේ හැඩේ තමයි ඔයාලා මිනිස් මුහුණ අඳින්න පුරුදු වුණාට පස්සේ සරලවම ඇඳ ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මොකද එතකොට ඔයාලා දන්නවා කොහෙද මේ රවුම් දෙක. ඒ කියන්නේ අපි ලොකු බෝලයක් ඇඳගත්තා, ඊට පස්සේ පහලින් පොඩි බෝලයක් ඇඳගත්තා. මේ ලොකු බෝලේ මැදින් ඉරක් ඇඳලා තමයි අපි ඇස් වෙන් කරගත්තේ. ඒ කියන්නේ පොඩි බෝලේ පටන් ගන්න තැනින් නහය පිහිටනවා කිව්වා. ඒවා හරිම වැදගත්. ඒ කියන්නේ ඒක මතක නැත්තම් ඔයාලට මේ විදිහට මූණ ඇඳගන්න බැරි වෙනවා. මූණේ තියෙන අවයවය හරියට ගැළපෙන විදිහට ඇඳගන්න බැරි වෙනවා. ඒ නිසා මේක හොඳට මතක තියාගන්න ඕනේ. අපි මුලින්ම ඇඳගත්තු රූප දෙක අපේ ඔළුවට හොඳට යවා ගන්න ඕනේ. මොකද ඒකේ තියෙන කොටස් වලින් තමයි අපි මේ විදිහට සරලව ඇඳගන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට සරලව ඇඳගන්න අමාරු නම් අර කලින් කිව්ව විදිහට
බෝලයක් ඇඳලා මූණේ හැඩේ යට හැඩේ ඇඳගන්න. එහෙම නැත්නම් ඔයාලට මම හිතනවා රූප දෙක තුනක් අඳිනකොට මේ විදිහටම ඇඳගන්න පුළුවන් වෙයි කියලා. එතකොට බලන්න කොච්චර පහසුද කියලා අපිට මිනිස් රූපයක හිස ඇඳගන්න. ඉතින් ඒ වගේම තමයි කන පිහිටන විදිහ ඒ කොටස් හරියටම මතක තියාගත්තොත් නිවැරදිවම අපිට ඇඳගන්න පුළුවන්. ඒ වගේම පහසුවෙන් ඇඳගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මම මේ අඳින්න කියලා දෙන විදිහටම අඳින්න කියලා ඔයාලා දැනටමත් හුරු වෙලා තියෙන විදිහක් ඇති. ඒ කියන්නේ එකිනෙකාට අපි අඳින මේ මුහුණු ස්වරූපය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපේ ශෛලිය එක එක්කෙනාට වෙනස්. ඒ නිසා මම අඳින විදිහට නෙමෙයි තවත් කෙනෙක්ගේ අතින් මේ වගේ රූපයක් ඇඳින්. ඒ නිසා ඔයාලා උත්සාහ කරන්න ඔයාලටම ආවේනික විදිහකට මේ වගේ මිනිස් රූපේ මුහුණවල් අඳින්න. ඉතින් කොයිම වෙලාවකවත් හිතන්න එපා මිනිස් රූපයක මුහුණ අඳගන්න ගොඩක් අමාරුයි කියලා. එක්ක මම කියලා දුන්න විදිහට හරි නැත්නම් ඔයාලා තවත් කවුරු හරි කියලා දෙන දෙයකින් හරි ඔයාලට පුළුවන් විදිහට අඳින්න උත්සාහ කරන්න. ඉතින් මම මේ විදිහට තවත් රූප කිහිපයක් අඳින විදිහ ඔයාලට පෙන්වන්න. ඉතින් මෙන්න මේ හැඩේ තමයි ඔයාලා හොඳටම අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඔයාලට ගොඩක් පහසු වෙනවා මිනිස් රූපයක මූණක් ඇඳගන්න. ඉතින් නැත්තම් අර බෝලයක් ඇඳලා පහල කොටස අඳින විදිහට ඔයාලට ඇඳගන්නත් පුළුවන්. ඉතින් මම දැන් විස්තර කර කර ඉන්නේ නැහැ. දැන් ඔයාලට තේරෙනව කොහොමද මේ මිනිස් රූපයක මුහුණ ඇඳගන්න ඕනි කියලා. මම තවත් මුහුණු කීපයක් අඳින්නම්. ඔයාලා බලාගෙන ඉන්න.
මං හිතනවා ඔයාලට දැන් මුහුණක් ඇඳගන්න එක ඉතාම පහසු දෙයක් වෙයි කියලා. ඉතින් අපි බලමු දැන් කකුල් දෙකක් කොහොමද ඇඳගන්නේ කියලා. ඉතින් මේක නම් එතරම්ම වැදගත් නැහැ. ඔයාලා දන්නවා කොහොමද මේ කකුල් පිහිටන්නේ කියලා. ඉතින් මේකෙදි මෙන්න මේ විදිහට ඔයාලා ප්‍රකාශන චිත්‍රය ඇඳගන්නකොට කකුල් පිහිටන විදිහ මේ විදිහට ඇඳගන්න. සරල විදිහට ඇඳගන්න. කියන්නේ සරල හැඩය තමයි ඇඳගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇඟිලි යොදන්න ඕනේ. ඉතින් මේ ඇඟිලි යොදන එක ඔයාලට වර්ණ කරනකොටම කරන්න පුළුවන් දියසයන් වලින් කරනවා නම් එහෙම නැත්නම් ඔයාලා පැස්ටල් වලින් අඳිනවා නම් මේ විදිහට ඇඳගන්න ඕන මුලින්. ඉතින් පැස්ටල් වලින් පාට කරත් කකුල පස්සේ ඇඳගන්න පුළුවන්. නමුත් මේ විදිහට සටහන් කරගන්න එක හොඳයි. ඉතින් මෙන්න මේ වගේ කකුල ඇඳහම ඇති. ඒ වගේම තමයි ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් මේ මොන චිත්‍රයක් ඇඳත් ඔයාලා පැස්ටල් වලින් හරි සයන් වලින් හරි පාට කරනකොට තමයි ගොඩක්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. මොකද සමහර අය ඉන්නවා ගොඩක් හොඳට අඳිනවා නමුත් වර්ණ කරගන්න බැරි නිසා චිත්‍රය කැත වෙලා යනවා. ඉතින් ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ වගේම අඳින්නත් හොඳට පුරුදු වෙන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට කකුල් එක එක අතට ඇඳලා බලන්න පුළුවන්. ඉතින් මන්නම් කියන්නේ සාමාන්‍යයෙන් සරල හැඩේ ඇඳගන්න, ඊට පස්සේ ඇඟිලි මතු කරලා හදාගන්න. මේ වගේ ඔයාලා මහපට ඇඟිල්ල කකුලේ පිහිටන්නේ කොයි අතටද කියලා, ඒ කියන්නේ මහපට ඇඟිලි දෙක පිහිටන විදිහ හොඳට අවබෝධයෙන් මතක තියාගෙන ඇඳත් ඉතිරි ඇඟිලි ටික පහසුවෙන්ම යොදාගන්න පුළුවන්. මහපට ඇඟිලි දෙක සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහටනේ පිහිටන්නේ. ඉතින් ඔන්න ඕක මතක තියාගන්න ඕනේ. එතකොට අනිත් ඇඟිලි ටික මෙන්න මේ ආකාරයට යොදාගන්න පුළුවන්. බලන්න මහපට ඇඟිල්ල ඇඳලා පස්සේ මේ වගේ අනිත් ඇඟිලි ටිකයි පේන්නේ සමහර වෙලාවට. ඉතින් මෙන්න මම කකුල් කිහිපයක් ඇඳලා පෙන්නුවා. ඊට පස්සේ බලමු අපි අතක් කොහොමද, ඒ කියන්නේ මොකක් හරි අල්ලගෙන ඉන්නකොට මොන විදිහට අදත් අත පිහිටන්නේ කියලා බලමු. ඉතින් එතකොට මේ අපි දැන් කෝටුවක් වගේ එකක් අල්ලන් ඉන්නකොට මහපට ඇඟිල්ල එක පැත්තකින් යනවා, අනිත් ඇඟිලි ටික තමයි ලිය වටේට යන්නේ. ඉතින් ඒක මතක තියාගෙන මේ විදිහට ඇඳගන්න. ඉතින් මම හිතන්නේ මේවා නම් ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඔයාලට දැනටමත් පුළුවන් නැති අතපය අඳින්න. මේකෙදි තව දෙයක් මතක තියාගන්න ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් දැන් කකුල් අඳින්න බැහැයි කියලා හිතන අය කකුල් තියෙන හරියට තනකොළ දානවා, එහෙම නැත්නම් මුඛකට හරි වැහිලා තියෙන විදිහට තමයි අඳින්නේ. ඒ විදිහට අඳින්න යන්න එපා. ඔයාලට පුළුවන් විදිහට කකුලක් දාලා අඳින්න. එතකොට ගොඩක් ඔයාලගේ ප්‍රකාශන චිත්‍රය හොඳට ඇඳගන්න පුළුවන් වෙනවා. ඉතින් අත් අඳින කොටත් මේ වගේ සරලව අඳින්න. ඔයාලට හිතන විදිහට මුලින්ම දාල සටහන ඇඳගන්න, ඊට පස්සේ අත් ඇඳගන්න, අතේ ඇඟිලි ටික ඇඳගන්න. ඉතින් මම හිතනවා ඔයාලා අදත් මගේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට මේක වැදගත් වුණා නම් තවත් කාට හරි බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඒ වගේම ඔයාලගේ අදහස් වෙනද වගේම පහලින් කමෙන්ට් කරන්න. මගේ චැනල් එකට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාලට මම ඉදිරියට කරන වීඩියෝස් නරඹන්න පුළුවන් වෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එතකන් අනිවාර්යෙන්ම මානව රූප අඳින්න පුරුදු වෙන්න, ඒ වගේම මානව රූපයක මුහුණ අඳින්න පුරුදු වෙන්න, මානව රූපයක ඉරියව්ව අඳින විදිහ ඔයාලා තාම බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.